මහින්දසුරකට ඔබතුමා කිව්වගේ ඔබතුමා එකට දායකත්වය දුන්න ප්‍රබලව මහින්දසුරක ආපුව ගැන කනගාටු වෙන්නේ නැද්ද කියලා බංකොලොත් තියෙන මහින්දසුරක වලපාරේද හිසෙත්ම නැහැ. ඔබ ඇත්තම මේ හරියට අද්දිරි නොකර කතා කරන දේවල් මේ රට බංකොලොත් තුනේ 2015 2019 කාලේ ඩොලර් බිලියන 12 මාරක බැඳුම් කරගත්තා. මේ වගේ වාගන්න බැරි වෙලා තමයි බංකොලොත් තුනේ මහින්දසුලුගෙන් ආපු ආණ්ඩුව එක සතයක් එක ඩොලර් එකක් ණයට අරන්නේ. ඒ ආණ්ඩුව ණය ගෙවීම කරේ. ඒතොර කවුරු හරි කියන මේ ආණ්ඩුව නිසා බංකොලොත්තු එක දෙයක් තියෙනවා. බැසිල් රාජපක්ෂ මහතාට අර්බුදයේ ගැන තිබුණු දැනුමක් නැති මේ අර්බුදයේ මීට මෙතරම් බරපතල නොවි පියමන්තිරෙන් තිබුණු අවස්ථාව අහිමි කරගත්තා. බංගලි දේශේ මේ අර්බුදයේ කලින් දැකලා තමන්ගේ ණය ප්‍රතිව්‍යුහකරණය කරගෙන ගෙවන්න පුළුවන් මට්ටමට ගෙනාවා. ආණ්ඩුවක් නේ ඕනම පුද්ගලෙ තමන්ගේ ආදායම කඩා වැටෙනවා බැංකුවට ගිහලා තමන්ගේ ණය ගෙවන්න පුළුවන් මට්ටමට අඩු කරගෙන කාලය වැඩි කරගෙන වාරිකය අඩු කරගන්න. මේක කළ යුතුයි කියලා අපි ඇමති මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා. අවාසනාවට අපි කිව්ව දේවල් ඇහුවේ නැහැ. ඒ අපි කියන දේවල් තේරුම් ගන්න තරම් එතුමාට දැනුමක් සහ බුද්ධියක් තිබුණෙත් නැහැ. ඉතින් ඒ පැත්තේ කියන්නේ මේ අර්බුදය ආවේ මේ ආණ්ඩුවින්ද නෙවෙයි. අර්බුදය ආවේ අපි දිගින් දිගටම තමන්ට ණයට කාලා සැපට හිටියේ ඉන්න ආදායම් උත්පාදනය කරනවා වෙනුවට ණය අරගෙන කෑවේ. එන්නේ වැරදි ආර්ථික රටාව අදටත් වෙනස් වෙලා නැහැ. ඒ නිසා 2022 අර්බුදය අනාගතෙත් එනවා. ඒ නිසා මේ හැබැයි මේ අර්බුදය ජනතාවට මෙතරම් පීඩාවක් නොවන ආකාරයෙන් කළමනාකරණය කර ගැනීම තරම් ආණ්ඩුව දූරදර්ශී නැහැ කියන එක අපි පිළිගන්න ඕනේ. හැබැයි අපි ඒ පිළිබඳ අපි හදපු ආණ්ඩුව කියලා හිටියේ නැහැ. අපි මේ අර්බුදයේ දිගටම කිව්වා ඒ ආණ්ඩුව අහුන්කම් දුන්නේ. ඊට පස්සේ අපි ජනතාවට ඇවිල්ලා ගෝ මෙහෙම දෙයක් වෙන්න යනවා ආණ්ඩුවට කියන ආණ්ඩුව ගණන් ගන්න නැහැ කියලා. ජනතාවට බොරු බිල්ලුමවල බය කරා කියලා අපි ඇමතිත දුර වලින් එළෙව්වා. එළවලා මාස දෙකක් යනකොට අර්බුදයේ පුපුරා ගියා. දැන් අධිකරණේ පවා කියනවානේ ඔය මහින්දසුරගෙන් ආපු තෙලස මේ පැරදි කරුවා ඒ නඩුව දාලා තිබුණේ මේ අය අතින් වරදක් වුණාය කියලා. ඉතින් මම පිළිගත්තා 2015 19 අතර කාලේ අධිකරණයේ සභාව වෙන්න මම දැන් උතුමා ආන් ඉන්න මම ආපහු පැහැදිලි කරනවා මේ අර්බුදයේ අධිකරේ 2019 ආපු ආණ්ඩුව නෙවෙයි. හැබැයි ඒ අය දූරදර්ශීව කටයුතු කරා නම් මේ අර්බුදයේ මෙතරම් පීඩනයක් ඇති නොවන ආකාරයෙන් කළමනාකරණය කරගන්න තිබුණා. එහෙම නොකිරීම සම්බන්ධයෙන් එවකට හිටිය ජනාධිපතිවරයා අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයා ඇතුළු පිරිසක් වගකිව යුතුයි කියලා ආණ්ඩුව තීරණය කළා. ඒ නඩුව දැම්මේ මොකද්ද? මේ අය වගකිව යුතුයි කියන්නේ. ඒක හොයලා බලලා ඔව් කියලා තීරණය කළා මිසක් සාමාන්‍යයෙන් නඩුවකදී නීතිඥ කෙනෙක් මේක පැහැදිලි කරන්න ඕනේ. අධිකරණය කරන්න විමර්ශනාත්මක කාර්යභාරයක් නෙවෙයි. කවුරු හරි පැමිණිලි කරුවෙක් කාට හරි එරියව නඩුවක් දැම්මම ඒ චුදිතය වැරදි කරුද නිවැරදි කරුද කියලා තීරණය කරන එක. දැන් අපි කියමු මිනී මරුම් නඩුව වල ඔබ අරන් යනවා. ඔබ නිවැරදි කරු කියලා තීරණය කරනවා මිසක් ඔබ නෙවෙයි වැරදි කරු වී යුත්තේ අහවලාය කියලා තීරණය කිරීමක් වෙන්නේ නැහැ. ඔබ වැරද්ද කරලා තියෙනවා ඔබ වැරදි කරුද නිවැරදි අධිකරණයට ඉදිරිපත් කරන චුදිතය වැරදි කරුද නිවැරදි කරුද කියලා තීරණය කරන එක අධිකරණයේ කාර්යභාරය. ඒකෙන් කියවෙන්නේ එයා විතරයි වැරදි කරු කියලා. කලමනාකර ප්‍රශ්නේ ඇති කිරීමට නෙවෙයි උන් වරද කරුවන් උනේ ප්‍රශ්නේ නිසි ලෙස කලමනාකරණය නොකිරීමට. අපිත් එදා ඉඳන්ම කිව්වේ උන් ඒකට වරද කරුවා. අධිකරණයේ කියන්න ගොඩක් කලින් අපි කිව්වේ. ඒවා කියන්න ගිහලා තමයි අවදි දුර නැති උනේ. දැන් ඔබ දුවාට නැහැ. එතකොට මේ මහින්ද මහත්තයා මේ නම් කරලා දෙන කට්ටිය වරද කරුවා කියන ඔබතුමා විශ්වාස කරන්නේ නැහැ. අනේ දෙයියනේ මං කියන ගහන් ඉන්නේ නැහැ ඔය ඔබතුමා. ආපහු කියනවා මම. ඔවුන් වරද කරු කියලා තමයි මමත් කියන්නේ. වගේ අන්තිම වාක්‍ය ඔබතුමා ඔය ප්‍රශ්නේ අහන්න කලින් මම අන්තිම වාක්‍ය මොකක්ද දන්නවද? නාප මතක් කරන මං කිව්වා අන්තිම වාක්‍ය පොදුවේ ප්‍රශ්නෙට කලින් කිව්වා අන්තිම වාක්‍ය උනේ අධිකරණයේ වරදකරු ලෙස හඳුනගන්න බොහොම කලින් තමයි අපි වුන් වරදකරුවන් කිව්වේ කියලා. ඒතර ඒක ඇතුළෙම තියෙනවා අධිකරණයේ කියන එක අපි පිළිගන්නව විතරක් නෙවෙයි අධිකරණයට කලින් අපි ඒක රටට කියලා තිබ්බ කියලා. ඒ කියන්නේ මහින්දසුරගෙන් දිනාපේ කියන කඩකට වෙන්නේ නැද්ද? නෑ ඇත්තෙන්ම ප්‍රශ්නේ මේ කලමන ප්‍රශ්නේ කලමනාකරණය කිරීම පිළිබඳ මේ ආණ්ඩුව නිසලන කිරීම වරදක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ හදපු කට ඊට වඩා ලොකුයි. ඒතර ප්‍රශ්නේ හදමින් හිටියේ ඔවුන් අවුරුදු 3ක් ඇතුළත ඩොලර් බිලියන 12ක ණය අරන් තිබ්බා. ඒ ආණ්ඩුව දිගටම ගියා නම් මීට වඩා ලොකු අර්බුදයකට යන්නේ. ඒ නිසා ඒ ආණ්ඩුව පෙරලීම පිළිබඳ කිසිම පසුතැවීමක් නැහැ. පත්තුන් අය නිසලස තමන්ගේ වාක්‍ය මිට නොකිරීම ගැන පසුතැවීමක් තිබෙනවා. දැන් ඊතල ඉන්නවා මෛත්‍රී පාලසිරි මහත්තයා. මෛත්‍රී පාලසිරි මහත්තයාට
වගේ අතුර කඩා ගන්න බැරුව දැන් ඉන්නවා සීනා කරදස් පස්සේ. ඔබතුමත් ඉස්සල්ලාම කියෙද්දට නේද පස්සේ. මම කොහොමදක් ශ්‍රී ලංකාවේ දස්පක් සමාජික කරන්නේ. මහින්ද මහත්තයාට බැඳෙන්නේ මේ මූලස්ථානයේ. කවදාකවත් ගිහිල්ලා නැහැ. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි, අපි ස්වාධීන පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්දානගත වෙලා ඉඳලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපි කවදාවත් ඉඳලා නැහැ. දැන් මෛත්‍රී පරමාර්ථයක් ක්‍රියාවකවද ඔබතුමාට යන්නේ මොනවද හිතෙන්නේ? ඇත්තෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මෙරට ජාතිකත්වයේ පක්ෂය. දේශප්‍රේමීත්වයේ පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිකත්ව මතවාදයේ කුඩුපට්ටම් කළ කුණු කෝඩිට විසි කරපු චන්ද්‍රිකා මැතිණිය අතර මේ පක්ෂය යනවට වඩා ජාතිකත්ව ගැන හැඟීමක් තියෙන විජේදාස රාජපක්ෂ මහත්තයා අතර මේ පක්ෂය අනේක ගැන අපි සතුටු වෙනවා. නමුත් නිමල් සිරිපාල ඇමතිවරයා වගේම විජේදාස රාජපක්ෂ මහත්මයාත් මේ රටේ ඇමතිවරයෙක්, ආණ්ඩුවේ සාමාජිකයෙක්. ඉතින් ප්‍රතිපත්ති වශයෙන් දෙපාර්ශ්ව අතර වෙනසක් තිබුණත් අවසානයේ දෙගොල්ලම ආණ්ඩුවේ ඇමතිවරු. ඒ නිසා රජයට පවරාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන தත්ත්වය වෙනස් වෙන්න නම් විජේදාස රාජපක්ෂ මහත්මයා ඇමති ධූරයෙන් ඉවත් වෙලා විපක්ෂයේ දේශපාලනයට එක් විය යුතුයි. මොකද මේ ආණ්ඩුවට මේක හැදන්න ගියා කියලාද කියන්නේ? ඒක අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිටියේ විපක්ෂයේ. පාර්ලිමේන්තුවේ එතුමා වාඩි වෙලා හිටියේ විපක්ෂයේ. දැන් එතුමගෙන් පස්සේ වැඩ බලන සභාපතිවරු දෙන්නෙක්පත් වෙලා ඉන්නවා. දෙන්නම ආණ්ඩුවේ විතරක් නෙමෙයි ඇමති මණ්ඩලයේ සමාජිකයෝ. වැඩි නෙවෙයි. ඉතින් ආණ්ඩුවේ ඇමතිවරු කියන්නේ රටේ ජනාධිපතිවරයා පත් කරපු කට්ටියනේ ඇමතිවරු කියන්නේ. ජනතාව පත් කරපු කට්ටියට තමයි මන්ත්‍රීවරු කියන්නේ. ජනාධිපති පත් කරපු කට්ටිය තමයි ඇමතිවරු කියන්නේ. ඉතින් එතුම ඉතින් ඇමතිවරයෙක් ඉන්නේ ජනාධිපතිත් එක්කද කියලා අහන ප්‍රශ්නේ කිසි තේරුමක් නැහැ. ජනාධිපති කට්ටිය තමයි ඇමතිවරු කියන්නේ. ඒ කියන්නේ මේ රනිල් මහත්තයා මේ විදිපස්සේ ඉන්නවා කියලාද ඔය කියන්නේ? මම දන්නේ නැහැ. මං හිතන්නේ නැහැ දෙපැත්තම ඉන්නවයි කියලා. ඉතින් හැබැයි දෙපිලම ආණ්ඩුවට ආයත් ඇමතිවරුන් විසින් මෙහෙවන විට අසරණ වෙන්නේ ආණ්ඩු විරෝධී ශ්‍රී ලංකා පාක්ෂිකය. එදැයි ඔබතුමාලා ඉන්න විපක්ෂයේ කාර්යභාරයේ සිනාගත පක්ෂයත් යම් කටයුත්තක් කරන්නේ. දැන් ඒකෙන් වෙන්නේ විපක්ෂයේ කාර්යභාරයේ යම් ඇල්ලීමක් සිදු වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ හිටපු මහලේකම් ජනතා පාක්ෂිකයා තාම පිළිගන්න මහලේකම් දෑසිරි ජයසේකරතුමා විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා. මම හිතනවා ඔය ඩාලිපාරේ කාර්යාලයේ අයිති කාතට ගියත් ශ්‍රී ලනීප පාක්ෂිකයා ඉන්නේ ආණ්ඩු විරෝධී දේශපාලනික ඉන්න දෑසිරි ජයසේකර මහත්මයා සමගයි කියලා. ඒ කියන්නේ ඔබ කණ්ඩායම සමගයි කියන්නේ. ආණ්ඩුද පටලගත්තා. දැන් මම ආපහු කියනවා දෑසිරි ජයසේකර මහත්තයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයෝ ඉන්නවා කියලා කිව්වා. එතකොට ඊළඟ දයාසිරි ජයසේකර මහත්තයත් එකතු වෙන පැත්ත අනුව තමයි ඉතින් ඒ පාක්ෂික මොන සම්දානෙ දීන්නේ කියන එක තීරණය වෙන්නේ.